අයින් බුවන් යාළුවනේ අපගේ ප්‍රභා පැෂන් යුටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියා දෙන්න හිතුවා අපිට අවශ්‍ය ගවුමක් හෝ බ්ලවුස් එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය මූලික බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. මේක සෙමි පිටඩ් බ්ලවුස් එකක් විදිහට තමයි, සෙමි පිටඩ් බ්ලොක් එකක් විදිහට තමයි මම ඔයාලට කියා දෙන්නේ. ඔයාලට මේක පොඩි පොඩි වෙනස්කම් වලට ලක් කරලා ඇඟේ ගානටම අවශ්‍ය ඇඳුම් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි බලමු ඒකට අවශ්‍ය මිනුම් මොනවද කියලා. මේ බ්ලොක් එක ආශ්‍රයෙන් ඔයාලට ගවුම් උනත් නිර්මාණය කරගන්න පුළුවන්. උරහිස මිනුමංගල් 14යි, පපුවට මිනුමංගල් 36යි, ඉනවට මිනුමංගල් 32යි, උකුලවට මිනුමංගල් 38යි. පොයින්ට් උස නැත්නම් පපුවට උස අඟල් 10 හමාරයි, ඉනට උස අඟල් 15යි. සාමාන්‍යයෙන් පුද්ගලයෙගේ ඉනේ සිට උකුලට උස තියෙන අඟල් 6ත් 7ත් අතර ප්‍රමාණයක්. පොයින්ට් අතර පරතරය අඟල් 7 හමාරයි. කාර වට මිනුම අඟල් 14යි. මෙන්න මේ මිනුම් ආශ්‍රයෙන් තමයි ඔයාලට මම මූලික බ්ලොක් එක සකස් කරගන්න ආකාරය කියලා දෙන්නේ. අපි දැන් ඉදිරිපස බ්ලොක් එක සකස් කරගන්නේ කොහොමද කියලා බලමු. කොලයක් අරගෙන සිරස්ව සහ තිරස්ව රේඛා දෙකක් මුලින්ම ඇඳගන්න. නැම්මට තමයි ගන්න ඉදිරිපස, පිටිපසට තමයි සිපර එකක් අපි දාන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මම මේ කොලේ ප්‍රමාණයටම උස ගන්නවා. ඊට පස්සේ උරහිස මිනුම අඟල් 14යි. උරහිස මිනුම අඟල් 14 දෙකට බෙදලා යන සංඛ්‍යාව මෙන්න මේ රේඛාව මත ලකුණු කරන්න. අඟල් 14 දෙකට බෙදුවම අඟල් 7යි. කරවට මිනුම අඟල් 14යි. මූලික කරපල්ල සහ මූලික කර ගැඹුර අපි ලකුණු කරමු. අඟල් 14 හතරට බෙදුවාම එන සංඛ්‍යාව තමයි අඟල් 3 හමාර. මේ අඟල් 3 හමාර තමයි මූලික කර ගැඹුර විදිහට අපි ලකුණු කරන්නේ. මූලික කර පළල වෙනවා. එතකොට අඟල් 3 හමාරෙන් අඟල් භාගයක් අඩු කරාම වෙන අඟල් 3. ඒ අඟල් 3 මෙන්න මේ රේඛාව මත ලකුණු කරලා මූලික කර ඇඳ ගන්න. ඔයාලට මේ වගේ කර්ව් රූලකින් උනත් මේ විදිහට තියලා ඇඳ ගන්න පුළුවන්, නැත්නම් අතින් ඇඳ ගන්නත් පුළුවන්. ඊට පස්සේ උරහිස ඇල රේඛාව අපි ඇඳගන්නේ කොහොමද බලමු. සාමාන්‍යයෙන් අඟල් 14ට අඩු පුද්ගලයෙක්ගේ උරහිස ඇල රේඛාව අපි උරහිස ඇල කරනවා මේ විදිහට. අඟලක් 14ට අඩු අයට උරහිස, 14ට වැඩි අයගේ උරහිස අපි ඇල කරනවා අඟල් 1 හමාරකින්. ඊට පස්සේ සාමාන්‍යයෙන් 15ට වැඩි උරහිස 15ට වැඩි අයගේ අපි උරහිස
අයල රේඛාව අඟල් දෙකක් දක්වා වැඩි වෙනවා. දැන් මම මෙතන ඉඳන් අඟල් එකහමාරක් පහත් කරනවා. උරහිස 14යි. අඟල් එකහමාර මේ විදිහට ලකුණු කරලා උරහිස ඇල රේඛාව මේ විදිහට ඇඳ ගන්න. රැග අතේ රැග උස නැත්තම් මූලික අත්කට උස අපි ගන්නේ. දැන් මම මේක සකස් කරන්නේ බ්ලොක් එක සෙමි පිට බ්ලොක්. ඒ කියන්නේ මද බුරුලක් සහිත බ්ලොක් එකක් තමයි මම සකස් කරන්නේ. එම නිසා මම උරහිස මිනුම දෙකට බෙදලා එන අඟල් 7ට අඟල් භාගයක් එකතු කරලා තමයි මෙතන මම මූලික අත්කට උස රේඛාව ලකුණු කරන්නේ. මේ රේඛාව මත අපි පපු වට මිනුම 4ට බෙදලා ඒකට බුරුලක් එකතු කරලා එන සංඛ්‍යාව ලකුණු කරනවා. මේ විදිහට ලකුණු කරලා මෙම රේඛාවේ හරි මැද ලක්ෂ්‍ය හොයාගන්න ඕනි. අඟල් 6යි. හරි මැද ලක්ෂ්‍යේ ඉඳන් මේ පැත්තට අඟල් භාගයක් ලකුණු කරලා අත්කට අඳින්නේ. අපි බලමු බස් පපුවට මිනුම මම ගත්තේ අඟල් 36යි. 36 4න් බෙදලා ඒකට අඟල් භාගයක් මම බුරුල විදිහට එකතු කරනවා. ඔයාලට ඇඟේ ගානට බැඳුම නිර්මාණය කරගන්නීමට අවශ්‍යයි නම් මේ අඟල් භාගය එකතු කරන්න එපා. මේ පපුවට මිනුම 4ට බෙදෙන සංඛ්‍යාව කෙලින්ම මේ රේඛාව මත ලකුණු කරන්න. අපි බලමු 36 4ට බෙදුවාම කීයක් එනවද කියලා. අඟල් 9ක් එනවා. ඒ අඟල් 9ට මම බුරුල අඟල් භාගයක් එකතු කරපු නිසා 9 හමාර මෙන්න මේ රේඛාව මත ලකුණු කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් මූලික අත්කට ඇඳගන්න. ඔයාලට කර්ව් රූල භාවිතයෙන් උනත් අත්කට අඳින්න පුළුවන්. මම අතින් ඇඳලා ඔයාලට පෙන්වන්න. මේ විදිහට. එතකොට මෙතන මුල් ඉඳා මේ හරියට තන අඟල් 4න් 3ක් විතර. දැන් අපි ලකුණු කරන පොයින්ට් උස. බස් පොයින්ට් එකට උස වෙනවා අඟල් 10 ආමාරක්. ඒ රේඛාව ඇඳගමු. මේ රේඛාව මතත් ලකුණු කරන්නේ පපුවට මිනුම බෙදීම 4. ඒකට අඟල් භාගයක් බුරුල එකතු කරපු 9 ආමාරමයි. ඉනට උස රේඛාව අඳිමු. ඉනට උස අඟල් 15යි. ඉනට උස අඟල් 15යි. ඉන වට මිනුම මට ආව අඟල් 32ක්. ඒ අඟල් 32 4ට බෙදලා ඒකට අඟල් භාගයක් බුරුල එකතු කරනවා. ඒ වගේම මෙතනදී අපි ඩාට් පළලත් එකතු කරන්න ඕනි. මෙතනට අඟලක ඩාට් එකක් තමයි මම ඉනට දෙන්නේ. එතකොට අපි බලමු කීයක් එනවද කියලා. 32 4ට බෙදුවාම එනවා 8ක්. 32 4ට බෙදුවම 8ක් එනවා. ඒ 8ට ඩාට් එක සඳහා අඟලයි බුරුල සඳහා අඟල් භාගය එකතු කරමු නිසා 9 හාමාරයි.
මේ වගේ රේඛාවක් තමයි එන්නේ. ඉන රේඛාවේ සිට පහළට අඟල් 6ක් 7ක් විතර පහළින් තමයි උකුල රේඛාව පිහිටලා තියෙන්නේ. මඟල් 7ක් ගන්නවා. ඒ අඟල් 7 පහළින් ලකුණු කරලා උකුල රේඛාව ඇඳ ගන්න. උකුල රේඛාව මත අපි ලකුණු කරනවා උකුල වට මිනුම හතරට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා එන මිනුම 38 හතරෙන් බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරාම එනවා අපි බලමු 38 හතරට බෙදුවාම කීයක් එනවද කියලා අඟල් 9මාරයි ඒ අඟල් 9මාරට මං මුරුල විදිහට අඟලක් අඟල් භාගයක් එකතු කරනවා ඊට පස්සේ 10යි එන්නේ 10 මෙන්න මේ රේඛාව මත ලකුණු කරලා මේ විදිහට ඇඳ ගන්නවා මම මේ සම්පූර්ණ කොලේ විසම ගන්නවා එතකොට අඟල් 35ක් තියෙනවා. ඔයාලට ගවුමක් නිර්මාණය කරගන්න අවශ්‍යයි නම් මේ රේඛාවේ ඉඳන් පහළට ඒ සාය කොටසේ උස එකතු කරාම අපිට ගව නිර්මාණය කරගන්න පුළුවන්. මේ අඟල් 10ම මෙතනත් ලකුණු කරනවා. අඟලක් හෝ අඟල් භාගයක් හැඩ කරගන්න පුළුවන් මම අඟල් භාගයක් හැඩ කරගන්නවා මේකෙන් වලට ඒ ලයින් ගවුමක් නිර්මාණය කරගන්න අවශ්‍යයි නම් ගවුමේ උසට නැවත අඟලක් අඟල් දෙකක් තුනක් මේ පැත්තට එකතු කරලා රේඛාව ඇඳ ගත්තාම ඒ ලයින් ගවුමක් නිර්මාණය කරගන්න පුළුවන් මම ඉදිරියේදී ඒ ලයින් ගවුමේ බ්ලොක් එකක් කියා දෙන්න අදහස් කරගෙන ඉන්නවා අපි බලමු දැන් ඩාට් එක කොහමද යොදන්නේ කියලා. අඟල් 7මාර දෙකට බෙදුවාම අඟල් 7මාර දෙකට බෙදුවාම එනවා. තුනයි හතරෙන් තුනක් එන්නේ තුනයි හතරෙන් තුන මෙන්න මේ රේඛාව මත ලකුණු කරන්න. ඊට පස්සේ මේ රේඛා මතත් ඒ 3යි 4න් 3 ලකුණු කරලා ඒ ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් පහළට අඟලක් ලකුණු කරන්න ඕනි. ඒ වගේම මේ පැත්තටත් අඟලක් ලකුණු කරනවා. මොකද ඩාට් එක අපි මහනකොට පොයින්ට් එකද මහන්නේ නැහැ. පොයින්ට් එකේ ඉඳන් අඟලක් අතහැරලා තමයි අපි මහන්නේ. මේ පැත්තට අපි ඩාට් යොදනවා නම් ඒ පැත්තට මාක් කරනකොට අඟලක් මාක් කරලා එතනින්නම් තමයි ඩාට් එක අඳින්න ඕනේ. මම ඉනට ඩාට් එක දෙනවා අඟලක් අඟල් භාගය භාගය මේ විදිහට ලකුණු කරලා ඩාට් එක මෙහෙම ඇඳ ගන්න. අපි hip එක නුත් 3යි 4න් 3 ලකුණු කරලා ඒ ලකුණු කරපු ලක්ෂය ඉඳන් අඟල් දෙකක් ඉහළට ඔසවලා මේ ඩාට් එක සම්පූර්ණ කරගන්න. මේ තමයි ඉන ඩාට් එක. අපි මේකට අංශ ඩාට් එකකුත් දෙනවා. අඟලක අංශ ඩාට් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන ඉඳන් පහළට අඟල් දෙකහමාරක් තුනක් අතර ප්‍රමාණයක් තියලා තමයි අපි ඩාට් එක අඳින්නේ. මට මෙතන අඟල් තුනක් තියෙනවා. ඒ නිසා මට මේ විදිහට උනත් ඩාට් එක දෙන්න පුළුවන්. අඟල් භාගයේ භාගය එතකොට අඟල් දෙකහමාරක් ඉතුරුයි. දැන් ඔයාලට මෙතන අඟල් දෙකක් නැත්නම් එකහමාරක් තියෙනවා නම් ඔයාලා මෙතනින් ඒ අඟල් දෙකහමාර ලකුණු කරලා එතනින් දැන් අඟල මාක් කරන්න ඕනි. දැන් මම ඒ ඩාට් එක මේ විදිහට ඇඳ ගන්නවා.
දැන් හිතමු දැන් ඔයාලට පිටට් ඇඳුමක්. ඒ කියන්නේ ඇඟේ ගානටම ඇඳුම නිර්මාණය කරගන්න අවශ්‍යයි. එහෙම වුණහම ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් මේ අඟල් භාගය අයින් කරලා ඇඳ ගන්නවා. මෙතනින් එතකොට අයින් වෙනවා අඟල් භාගයක්. ඒ විදිහට අයින් කරලා ඔයාලට පිටට් ඇඳුමක් ඇඳ ගන්න ඕනි. ඔයාලට මේ ඩාට් එකත් අවශ්‍ය නැත්නම් අඟල් එකහමාරක්ම ඉනෙන් අයින් කරගන්න ඔයාලට පුළුවන්. මේ විදිහට ඇඳ ගන්න තියෙන්නේ. මේක තමයි ඉදිරිපස බ්ලොක් එක. මූලික බ්ලොක් එක. අපි දැන් බලමු මේක පිටිපස බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. පිටිපසට සයිඩ් ඩාට් එකක් දාන්නේ නැහැ. මම මේකෙම පිටිපස ලකුණු කරොත් පිටිපස ලකුණු කරනකොට මේ ඩාට් එක මේ විදිහට වහලා තමයි ඇඳ ගන්න ඕනි. ඉතිරි ටික එහෙමමයි. අත්කට වෙනස් වෙනවා සුළු වශයෙන්. මම මුලින් ඉඳන් පිටිපස කරන්නේ නැත්තේ මොකද වීඩියෝ එක දික් වෙන නිසා. මේ බ්ලොක් එකේ මම පිටිපසත් කරලා පෙන්නන්නම්. මෙතනින් අඟලක් පහලට ලකුණු කරලා පිටිපසක් හර මේ විදිහට ඇඳ ගන්නවා. අත්කට එන්නේ මේ අඟල් භාගයක් ගැඹුරු කරන්නේ නැහැ. මේ විදිහට තමයි අපි පිටිපස බ්ලොක් එකේ අත්කට ඇඳ ගන්න ඕනි. දැන් අපි ඉදිරිපස සහ පිටිපස බ්ලොක් එක සකස් කරගෙන අවසානයි. අපි බලමු මේ කොහොමද කපා ගන්න කියලා. මම මේකෙන් පිටිපස බ්ලොක් කොටස විතරයි කපන්නේ. කර සඳහා අඟල් කාලක මැහුම් වාසීත් උරහිසට අඟල් භාගික මැහුම් වාසීත් අත්කට අඟල් භාගික මැහුම් වාසීත් අංශය සඳහා ඔයාලා කැමතිනම් අඟල් භාගයේ සිට ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. අඟල් භාගය අඟල් එකහමාර ඒ ඕනින් ප්‍රමාණයක් වාටිය සඳහා අඟලක් ඔයාලට තියාගන්න පුළුවන්. අපි බලමු දැන් මේක කොහොමද කපාගන්නේ කියලා. වාටියෙන් ඉඩ නැති නිසා මම මෙරේ කාලෙම කපනවා. අපි නිතරම මෙතන මේ යට වාටියෙන් අඟල් භාගයක් හැඩ කරන්නේ නැත්තම් ඇඳුම දෙපැත්තෙන් එල්ලෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා තමයි මම මේ අඟල් භාගයක් හෝ අඟලක් නිතරම යටින් අඩු කරන්නේ. මට අමතක වෙලා මේ ඉර දිගියම කැපුවා. එහෙම කපන්න එපා. මෙතනින් අඟල් භාගික මැහුම් වාසිය අපි තියාගන්න ඕනි. අඟල් භාගයක් හෝ ඔයාලා කැමති ප්‍රමාණයේ මැහුම් වාසි ප්‍රමාණයක්. අත්කට අඟල් භාගයයි කරට අඟල් කාලයි. මේ ඉදිරිපස ගන්නේ නැම්මට ඉදිරිපස නැම්මට පිටිපස ගන්නේ පිටිපස කපනකොට සිපර එක සඳහා අඟලක් නිතරම ඉදිරියෙන් තියලා තමයි කපා ගන්න ඕනි. මම හිතනවා මම කියා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. ඉදිරියේදී මේ බ්ලොක් ආශ්‍රයෙන් නිර්මාණ කියා දෙන්න මං අදහස් කරගෙන ඉන්නවා. මගේ channel එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් මාව subscribe කරන්න, මට comment කරන්න.
ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. Bye.